දූෂණය වංචා වනාාස්තියෝ අක්‍රමිකතාත් සහ අකාර්යක්ක්ෂිමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකියය දැ කොසොල් රජතුමා දුටු සිහින දෙකකින් අපේ ආර්ථිකයට අපේ රටට මොකද වුණේ කියලා විග්‍රහ කරන්නයි අද ටෙලිවැකය සූදානම. කොසුල් රජතුමාගේ නවවන සිහිනේ සහ දහත්තුන්වන සිහිනය අරන් බලමු. අද ඔබදන්නවා ශ්‍රී ලංකන් ගුවන් සමාගම කංජතෙල් සස්ථාව විදුලි බල මණ්ඩලේ වැනි ආයතන වලට එහෙම වුණේ ඇයි කියලනේද. බුදුරජාණන් වහන්සේගේ මේ කොසොල් සිහින විවරණය තුළ බුදුරජාණන් වහන්සේ එදාම මෙවැනි විනාශයන් දැක්කා. හරිද ඔන්න අහගන්න කොහෙනක්. කොසොල් රජතුමාදුටු නවවන සිහිනේ තමයි හැම්ම පැත්තෙම්ම බෑවුම් සහිත පස්පියුම් විලක්තියනවා. මේ පස්පියුම කියල කියයන්නේ. රතුමානෙල්, නිල්මානෙල්, සුදුමානෙල්, රතුනෙළුම් සුදුනෙළුම් වලටයි. මේ පස්පියුම් සහිත විලට දෙපැත්තකින්ම සවපාසතුන් දියබීමට එනවා. එහි මැද මඩ සහිතයි විවිධ සතුන් මේ විලෙන් දියබොනවා කියලා කොසුල් රජතුමා බුදුරජන් වහන්සසිටිකුවා ස්වාමිනීම මාදුටු සිහිනේ එඇයි කියලා බදුරජන් වහන්සේ මෙන්න මෙහෙම බධාරනවා ද මහ රජ රජවරු අධර්මිෂ්ට වී හිතු මත්තේ රටපාලනය කරන්න පටන් ගන්නවා මේ ඔබේ කාලේ නෙවෙයි කියෙලත් කියනවා. අල්ලස් ගෙන දනවතුන්ව ආරක්‍ෂා කරනවා ඔන්න අහගන්න අල්ලස් අර්ගෙන ධනවතුන්ව ආරක්‍ෂා කරනවා නේද. උක්දඩු මිරිකන්නාසේ ජනත ාවගේ ශ්‍රමේ සහ ධනය උදුරගෙන සූරාගෙන කනවා කියලා බුදුරජාණන් වහන්සේ එදා කොසොල් රජතුමාට දේශනා කලා ඒක නෙවෙයිද මේතා අපපේ රටේ සිද්ධ වනි මේ අද සිදුවමින් පවතින්නේ එක නෙමයිද දැන් ඔබට පේනවාන කොසොල් රජතුමාගේ නවන සිහිනේ හරියටම අකුරටම මේ රට තුල ක්‍රියාත්මක වෙනවා කියලනේද. ඒවගේ මයි කොසොල් රජතුමා දුටු දහතුන්වන සිහිනේ. ඔන්න අහන්නකු ස්වාමිණ සවිසල් පර්වත දියෙහි පාාවෙනවා දුටමි කියලා. ඒක ඇනෙ මහක්හන්ඳු මේ දියේ පාවෙලායනවා වෙන්න බැරි වැඩක් නෙනේද. බුදුරජාන් වහන්සේ? මේ සිහිනේතේරුම් කරනවා මහරජ අනාගතයේ සම්භාාවනය පුද්ගලයන්බ තනතුරුුවලින් නිරපා දමනවා පහත් පුද්ගලීන්ව සේවේ යොද වනවා. මේ නිසා සමාජ සස්ථාව මහත් පීඩාවට පත්ව මුල්ලු රාජ්‍යම පිරිහෙනවා කියලා. . දැන් අදත්න් සමහරු මේ අපෙන් අහනවා ඔයා ලකාවද දිනවන්න කියන්නේ ඔයා මොකක් දෙහෙෙනම් රනිල්ගේ ආණ්ඩුවට කරන්න කියන්නේ කියලා නේද. දැන් අරහම් බලන්න කෝ ශ්‍රීලන්කන් ගුවන් සමාගම කනාන්නේ නැතුව හෙනම් මොකදරන්න කියේලාහනයත් න්න වනේද. ස්සල්ලා බලන්නො ශ්‍රී ලංකන් ගුවන් සමා ගමට මෙහෙම වුණයයි කියලා. ්‍රී ලංක ගන් මාගම පාඩුනියයි කියල බලන්න කොනේද. අර කොසොල් රජතුමාගේ මේ සිහින ඇතුලේ අපේ රටේ මේ ලාබ ලබන අද පාඩු ලබල විනාසලා යන ආයතනවට වෙච්ිදේ හරි පැදිලිවතියනො හොේ නුසුදුසු පුද්ගලන්දනාව ආරම්භ වුණා සියල්ලු ධනය හුරාකා පු තැනක් ශ්‍රී ලංකන් ගුවන් සේ. ඒකයි ලාබ ලබපුු ආයතනයක් මේ විදිහට විනාශ වනේ හොදේ අද මහා පාඩු ලබන තැනක් බවට පත් වෙලා ඉබරයි ඒ සාදැන් විකුණ න දැ. ුුණන්න හදනකොටත් මර වැඩේ කියන්නේ ගන්යාානා එකො ොහක් මෙලදීගන්ට හදනවා හරිද මේ රටට කන්න නෑ ඇයම එ එකෙක එහෙම් බෙල්ල මිරිකගැනින්න්නවා මෙහෙන් තවම මේ ගුවන්ඥානාගන්න සල්ලිකු නෑන මේ අපේම ධනයෙන් එක්කෝ නයට ගන්න සල්ලි වලින් කොමිස් සුද්ගහලා මේ ගුවන්ඥානාත් අරගෙන ඒවත් මේ කවුරු හෝ ගජමිතුරෙකුට දෙන්නයි ඔය සූදානම ඒ තමයි මේ යටිමැඩි ගැහිල්ල සූදානම හරිද එක්දහස් නවසේ හැටමේ තමයි ඔය විදුලිබලමණ්ඩලේ ආරම්භ වෙන්නේ බොහෝ කලා ක්ලාබලබපු ආ තැ නමුත්මොකද වුණේ ඉල්ලුම සපයන්න අඩු වියදම් ක්‍රම ප්‍රතික්ෂේප කරමින් හිටියා. ඉල්ලුම සපයන්ට අඩු වියදම් ක්‍රමවලට ගියම නෑ. නාස්තිය දූෂනය අක්‍රමිකතා ඉහල්ල ගිය! පාලනේ අකාරයක්ෂම වුණා. දැන් රටේ ජනතාව පිට අන්තිමටේ මහා බර පැටවෙලාන නේද. දැන් අදත් ඇමති කංචන කියන්නේ එක් ඒක කේකට රුපියල් පනස් සය සත අනුවක් වියදංවෙනවා කිය ලන්නේේද. නමුත් අපිට දෙන්නේ රෘපියල් විසිනමයි සත දාහතරකට ඒකැන්නේ රපියල් විසි හතක විතර පර්තරයක් තියෙනවා අලුනේද. එතකොට සමස්ත පාඩුව මෙවෙලාවෙත්. රුපියල් බිලියන හාර්සිය විසිතු නක්ලුනේද. දැන් ඇත්තමකුවොත් මේ හදන්නේ සීයට සියකින්ම වැඩි කරන්න නනේද. දැම් ප්‍රශ්නීතියන්න මේකයි. මේ විදිලි බල මණ්ඩලේ පැට්ටංක් ඕ නනි තමුල්ලගේ පැත්තෙන් මේ පාඩුව අවම කරන්න මොනවද අරන්තියන පියවර වියදම් අඩු කරන්න මොනවද අරන්තියන පියවරනේද. අරය ඇමත සුසිල් ප්‍රේම් ජයන්කිවවා විදිිබල මණ්ඩලේට පාඩ වෙන්නේ කොහෙන්ද කියලා හිතාගටුවත් බෑ කියලා. අද විදුිබල න්ලේක පත්තකින් අලාබේ වෙන්න පොතනද කිය සොයාග. ඉතාගත්ත හැකිි තත්වේ නේද මේ උන්දලට පාඩුවෙනවා ඒ පාඩුව අපි පිට පටබනඇක තමයි දිගටම සිදුවමින් තිබෙන්නේ. කංජතෙල් සස්ථාවරම් බලන්න මොකද වෙලා තියනෙ දැන් ඉන්දියන් ඔයල් හෙවත් අයිෝසිය. ලාබ ලබද්දි. හරිද ඒ තෙල්ම ඒ ගානටම අපිටම අල්බි කරලා කංජිතෙල්ලෙකට පාඩුුවයි අයෝසියට ලාබයි. නේද. දැන් තේරනුවද මේවා පාඩු ලබන තත්වයට පත්වුණේ පත් වෙමින් තිබෙන්නේ. හොරකම අකාරැක්ෂ්මතාවේ නාස්තිය දූෂණයේ වංචාව නිසා කියලා. ඒටික තේරුම්ගම අපි මේක හොඳරම තේරුම් ගන්න මේක පස්පියුම් පිරුණු ලස්සන විලක් වගේ සුන්දර රට කර්ද රට වටේම මුහුද මත්සය සම්පත. ඒකවත් නිලාගත්තෙ නෑනි හරියට නේද. ඒකෙන් මහා දනස්කන්ධයක් උපේගන්න පුළුව රටක් නෙනේද. දැක්කද අ ඒකටම ඇති දිවර සංස්ථාවට මොකද විල්හතියන්න කියලා මේ හොර ගහුවක් වෙලාලන නේද අද පාඩු ලබනවා හරියට මේ මහමූදේ මාල්ලුන්ට කෑමදීලා මාල්ලුල්ලු ක්ෙනකම් බලඟදලා அල්ල එන්න තියෙන සංස්ථාවගේ පාඩ ලබන අනේද? ජනාධපති රනීල් මොනොවකිව්වත් අපිට කියන්න තියෙන එකයි. අංක එක මේ හොරකම දූෂණය වංචාව අක්‍රමිකතා සහ. අකාර්යක්ෂම පාලනයට දඩුවම් දෙනතුරු. හොරා ගත්ත ධනේ වහා රාජ සන්තක කරනතුරු මොනවා කාට කොහොම වික්කාත්න් මේ රට ආපහු ගොඩගන්න එක බොරු කියලායි කියන්ට තියන්නේ. මොකද මේ විකුණන්න හදන ක්‍රියාවලිය තුළ ඇත්තේතුන්. අතයට කොමිස් කුට්ටි සංකල්පය කියලා මතකරමින්න් අද ෙලිවෙ. ගේ අවසන් කරනවා.